අවශ්‍යතාවයේ තියෙන්නේ මගේ වැටහීමේ නිවැරදිතාවයේ තහවුරු කර ගැනීම. අපි සංඝෝ භේදෝ භින්නෝ කියන ප්‍රකාශය තුල සංඝෝ කියන්නේ රාග දේශ මොහ සංඝාතනය කරන සංසාර සම්බන්ධය ගහලා බිඳලා දැමීම සඳහා ගුණාංශයේ දේශනා කර මේ සිරි සද්දම්මේ භේදෝ භින්නෝ. භේදෝ කියන්නේ විකෘති කර දේශනා කිරීම, විනාශ කළා වෙනස් කරා. බිනීම කියන තුල තියෙනවද ප්‍රකාශ කිරීම කියන අර්ථය? ඒකනේ දීපෙන්ටි කියන එකේ තියෙනවා. එහෙමයි. මොකද බේදෝ බින්නෝ කියනකොට අපිට එන අර්ථය විකෘති කර දේශනා කිරීම කියන අර්ථය. පණ පිහිටවල කියන බුදුහාමුදුරුව මෙන්න මේකමයි කිව්වේ, මෙහෙමමයි කිව්වේ, මේ වචනෙමයි කිව්වේ. දැන් ඔය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මිනිස්සු ඔය මැදපිලිවෙත මධ්‍යම ප්‍රතිපදාවමයි දේශනා කළා කියලා කියන්නේ. එහම ඔය අඩමුණක් අහන්නේ කොහෙන්? බුදුහාමුදුරුව දේශනා කළේ මොකද්ද? මේ මැද පිළිවෙතක්මයි, මිඩල් පාත්මයි, මධ්‍යම ප්‍රතිපදා. හැබැයි දැන් ඒක කියන්නේ නැහැ. දැන් ඔය ධර්ම දේශනාවක් අහන්න කියන්නේ බයයි, දැන් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. එහෙමයි, එහෙමයි. ඉස්සර කිව්ව හැමදාම ඔක්කොම මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි දේ, දැන් කියන්නේ නැහැ ඒවා. එහෙමයි. දැන් හොඳට අහලා බලන හාමුදුරුව දැන් ඒවා කියවන්නේ නැහැ. දන්නව මේක වැරදි කියලා. දැන් අනිත් පාර අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මං හුඟක් අය කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි දැන් අවොයිඩ් කරනවා කියනවා. ඒක හොඳයි. එහෙමවත් තියෙනවනේ. එහෙම. බොහොම පැහැදිලි වංශයේ නිරෝගී සුවත් වේවා. අවසරයි.